තව සිල් දාන්න මාව ඇහෙනවද? 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 හරි පුතේ. ආයිබෝවන් සිල් දානටම ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. හැමෝම වීඩියෝ ඔන් කරන්න. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. අදත් පුරුදු විදිහටම ගඩේ පන්තරේ එකතු වුණ පුතලා දුර සිරි දනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ අපිට සති දෙකකින් විතර වගේ පුතලාගේ පන්තිය පිළිවෙලට කරන්න බැරි පුංචි ගැටු ටිකක් ආවා. මොකද ඇත්තටම සර්නම් ක්ලාස්රූමේ විදුලිය සම්බන්ධයෙන් තමයි ගැටලු වුණේ. නැත්නම් අපි බොහොම පිළිවෙලට පුතලාගේ පන්ති වැඩේ කරගෙන ආවා. මේ සති සතියක් දෙකක් මම මතක හැටියට අපිට ගැටලුව ආවේ මේ විදුලියෙන් සම්බන්ධීමත් එක්ක ඇත්තටම වෙන විකල්පයකට අපිට යන්න අමාරුයි. ඒක නිසා මේ අපිට පුංචි පසුබෑමක් වුණා වගේ නිකන් හිතෙනවා. නමුත් අද පන්ති පුතලා ගැටලුවක් නැහැ. බොහොම පිළිවෙලට අද පන්ති අපි කරගෙන යනවා. හැබැයි මේ දක්වා පුතලාට හොඳට මතක ඇති සර් කතා කරපු දේවල් බොහොම පිළිවෙලට පුතලා අවබෝධ කරගත්තා. හොඳට පිළිවෙල ඉගෙන ගත්තා. ඒ නිසා කාටවත් ඇත්තටම ගැටලුවක් වුණේ නැහැ. අපි පුතලාගේ පළවෙනි වාරයේට අදාළ පාඩම් ටිකක් අපි ලොකු පාඩම් තිබුණේම සියල්ල අපි අවසන් කරලා හරි පුතේ ඔව් කුණ්ඩික්ෂණ අභ්‍යාසය අපි ඉන්නේ ඒ නිසා මම හිතන්නේ කාටවත් ගැටලුවක් නැහැ මේ දක්වා කතා කරපු දේවල් වල බොහොම පිළිවෙලට පුතලාගේ වැඩ ටික කරනවා ඒතකොට සිංහල අලුත් අවුරුද්ද සිංහල අලුත් අවුරුද්දත් ඉස්සරහා තියෙනවා අලුත් අවුරුද්ද ආවයි කියලා පුතලාගේ පන්තියේ වැඩ අතපසු කරගන්න එපා පන්තියේ වැඩ ටික බොහොම පිළිවෙලට පුතලා කරන්න මොකද අපි මේ කතා කරන ගණිතය කියන විෂයට අදාළව එහෙම අඩුපාඩු ඇති වුණොත් පුතලාට ඉස්සරහට යන්න ගැටලු වෙනවා ඒ නිසා කවුරුත් අඩුපාඩු ඇති කරගන්න නැතුව බොහොම පිළිවෙලට පන්ති වැඩ ටික කරගෙන යන්න එහෙමත් මම හිතන්නේ ඔයාලට හොඳ ලකුණකට යන්න පුළුවන් මාර්ගය සැකසෙනවා එක්සයිටින් අඩුපාඩු හදාගන්න නැතුව පුළුවන් තරම් පිළිවෙලට පන්ති වැඩ ටික කරන්න අනිවාර්යයෙන් විදුලිය විසන්දවීමක් තිබුණ නැත්නම් මම පුතලාගේ පන්ති අනිවාර්යයෙන් සිදු කරනවා ඒකේ මුකුත් ගැටලුවක් නැහැ උන්ටි ගැටලුවකට ආන්නේ විදුලිය විසන්දවීම ඒක නිසා අන්නේ දවසක පන්ති පුතලායි කරන්න බැරි වුණා මිසක නැත්නම් වෙන කිසිදු ගැටලුවක් උනේ නැහැ පුතලාගේ පන්තිය කරන්න එහෙම මතරයි හරි එහෙනම් අපි වැඩි පුර කතා නොකර අපි පුතලාගේ නතර වෙලා ඉඳපු තැනට යමු මම හිතන්නේ පුතලාගේ කොන්ඩික්ෂන් අභ්‍යාසයෙන් තමයි අපි නතර වෙලා ඉන්නේ මේ දක්වා කතා කරපු දේවල් වල සර් මේ දක්වා කතා කරපු දේවල් වල කාට හරි ගැටලුවක් අමාරු තනක් තේරුම් නැතරක් තියෙනවද එහෙම ගැටලුවක් තේරුම් නැත්නම් අමාරුತನක් තියෙනවද මේ දක්වා කතා කරපු දේවල් ලැජ්ජ වෙන්න එපා කියන්න පුතේ කාට හරි එහෙම ගැටලුවක් තියෙනවද නෑ සර් නෑ හරි මම පුතාගේ ශායිෂ්ටිෙන් දාන්නම් අපි නතර වෙලා ඉඳපු තැන මෙන්න මෙතන තමයි අපි නතර වෙලා ඉදී මම හිතන්නේ හැමෝටම පේනව ඇති ගැටලුවක් නෑ මෙන්න මෙතන අපි නතර වෙලා ඉන්න හොඳට බලන්න ඔව් මෙන්න මේ පුනරීක්ෂණ අභ්‍යාසය අපි ඉන්නේ පුනරීක්ෂණ අභ්‍යාසය අපි ගණන් කීපයක් හරි ගස්සලා මම හිතන්නේ පුතාලා මට උත්තරක් කිව්ව ගැටලුවක් නැතුව ඒතොර අපි බලමුද ඔව් අද අපි බලමු ඉස්සරහට යන්නේ කොහොමද කියලා පළමුනේ වාරයේ පුනරීක්ෂණ අභ්‍යාසය අපි ඉන්නේ එතකොට දැන් පටින්න සර් යන්නුනේ මම දැන් ජොයින්ුනේ ඔව් පුතා කියන්නේ සිග්නල් ලැබුණා ඉස්මන හරි කිව්වද අපි චුට්ටක් කතා කරලා හැබැයි තාම මොකද අපි වැඩක් කරේ නැහැ හොඳයි හරි පළවෙනි ගාන මම පුතලාගේ හැදුවා කාර්යයක් ගැටලුවක් වුණේ දෙවෙනි ගානත් හැදුවා ඊට පස්සේ තුන්වෙනි ගානත් හැදුවා ගැටලුවක් වුණේ හතරවෙනි ගානේ හැදුවා ඊට පස්සේ පුතලාගේ පස්වෙනි ගානත් හැදුවා ගැටලුවක් වුණේ මේ ගණටි ඔක්කොම හරි ගැස්සලා මෙන්න මේ පස්වෙනි ගාන මෙතෙන්වත් අපි හැදුවා හයවෙනි ගාන කතා කළාද හයවෙනි ගාන කතා කළාද මොන මේ කතා කළාද ඔව් හයවෙනි ගාන කතා කළා හයේ කොටස් දෙක හය කතා කළාද ඔව් ඔව් හත කතා කළාද
Sir, let kata karin kata. Hai kata karin hai sir. Alright. Oh, ekda mangi ko hai kata kala de kela. Hai kata kala ne ne de kute. Hai bini kala ne. Hai ekai dekai kena koras dekma api kata kala ne. Unna kuta ala ki ader. Hai bini gan kala israhari ader nama balabu dwingin. Te madra. Hai to kote. Chuta kahagan ne kuta ala. तो मेरा वापी खाता कर बु देवल मुझे सत्या की तरफ आहूना अबे पांडे के लगाने बैठ हुए सत्या एक ने सत्या ने खाली ना भी खाता कर बु देवल छोटा कमां पुतला डे सारा अंश या कितना मदद कर ला देना ये तो रोमांटिक ने पुतला डे छोटा कमां तक पे अभी संख्या एक तो कराने को हो मदे आडू कराने को हो मदे කුඩායි කේන්ද්‍රලා විශාලයි කරලියන්නේ කොහොමද විශාලයි කේන්ද්‍රලා කුඩායි කරලියන්නේ කොහොමද භාග සංඛ්‍යාව කොහොමද ඒ සියල්ල අපි මේ විදිහ කතා කරලා තියෙනවා ඒක නිසා මම හිතනවා මගේ දරුවන්ට දැන් පුනරීක්ෂණ අභ්‍යාසය කරනකොට තවත් හොඳ අවබෝධයක් ලැබෙයි තවත් හොඳ අවබෝධයක් ලැබෙයි ඒ නිසා කාටවත් ගැටලුවක් නැතුව බොහොම පිළිවෙලට ගණිතයේ පන්තිය වැඩ ටික කරගෙන යන්න පුළුවන් වෙයි ඒ නිසා හොඳට වැඩ කරන්න හොඳට මහන්සි වෙන්න උනන්දු වෙන්න අර වගේ කුංචු කුංචු බාධකේ විදුලි විසන්දන මේ වගේ ගැටලු වෙයි ඉස්සරහදී අපි පන්තිය රෙකෝඩ් එක දානවා පුතලට කාට හරි එහෙම ගැටලුවක් වුණොත් රෙකෝඩ් එක බලලා මේ වැඩේ හොඳට කරගෙන යන්න පුළුවන් වෙයි ඒ නිසා උනන්දු වෙන් මහන්සි වැඩ කරන්න අදාළියටපත් වෙන්න එපා ඒ නිසා හොඳට මහන්සි උනන්දු වෙ වැඩ කළොත් අපිට හොඳට දැනෙකට හොඳ ලකුණකට යන්න පුළුවන් වෙයි එහෙනම් ඔන්න අපි හයිබ්‍රිඩ් ගානට ඉස්සරහට යන්නයි හදන්නේ හොඳට බලා ගන්න පුතාලා මම හිතන්නේ ඔයාලට පේනව ඇති මං චුට්ටක් සූම් කරන්නම් හරි හයි වෙනි ගාන මෙහෙමයි තියෙන්නේ හොඳට අහගන්න පුතාලා හැමෝම හැමෝම වීඩියෝ ඔන් කරන්න හොඳේ හයි වෙනි ගාන මෙහෙමයි තියෙන්නේ ප්‍රශ්න අංක හයි හොඳට අහගන්න කොළඹ සිට මහනුවර හරහා බදුල්ල බලා යන විශේෂ ශීඝ්‍රගාමි දුම්රියක පුතාලා කොළඹ ඉඳලා බදුල්ලට ගිහිල්ලා ඇති කෝච්චියෙන් නේද හරි ලස්සන ගමනක් ඒ වතුමැදි ලස්සන සුන්දර අත්දැකීමක් ගන්න පුළුවන් කොළඹ ඉඳලා බදුල්ලට යනකොට යන විශේෂ සීග්‍රාමී දුම්රියක මහනුවරට යන මගින් 216යි බදුල්ලට යන මගින් 415 සිටිති දුම්රිය ගමන් කරන මුළු මගින් ගාන අහන්නේ ඔයාලා දන්නවා මුළු ගාන කියලා ගන්නවා නම් අනිවාර්යෙන් පුතාලගේ එකතුවක් එන්න ඕනේ ඒ කියන්නේ 216යි 415යි කියන සංඛ්‍යා දෙක අපි එකතු කරන්න ඕනේ එහෙනම් 216 රෝම් අංක එක දාලා 216 ගන්නවා ඊළඟට පුතාලගේ 415 ගන්නවා එකතු කිරීමේ ලකුණ දානවා අඩි රූල තියලා ඉවි ඇඳලා මේ සංඛ්‍යා දෙකම අපි එකතු කරන්න ඕනේ පරිස්සම් වෙන්න ඕනේ වරදින්න පුළුවන් දැන් හැබැයි ඔයාලට වරදින්න විදියක් නෑ මම සංඛ්‍යා ගොඩ එකතු කරන හැටි කියලා දීලා තියෙනවා ඒ නිසා දැන් කාටවත් වරදින්නේ නැතුව බොහොම පිළිවෙලට පන්තිලට යන්න පුළුවන් වෙයි හොඳට බලා ගන්න මගේ යාළුවෝ මෙයා වරද්ද ගන්න තු කොහොමද උත්තරේ ගන්න එක 6යි 6යි උත්තරේ 12 වුණාට අපි 12 ලියන්නේ නැහැ අපි ලියන්නේ කීයද 2 මේක මගේ දරුවෝ මෙතෙන්ට ගේනවා 1යි 1යි 2යි මේකයි කීයද 3 මෙතන 2යි 4යි එකතු වෙනවා උත්තරේ කීයද 6යි එහෙනම් උත්තරේ කීයක් ආවද 632ක් ආවා ඒ කියන්නේ මුළු මගින් ගාන කීයක් ඉන්නවද 632ක් ඉන්නවා පුතාලා මේ පැත්තෙන් ඉෂ්ඨාමාත්‍යක් දාලා මුළු මගින් ගණන මුළු ලියන්න ඕනේද සර් ඔව් ලියන්න ඕනේ පුතේ මුළු මගින් ගාන කීයක් ආවද 632ක් ආවා අන්න මෙතෙන්ට ගන්නවා කියලා මුළු මගින් ගණන 632 දැන් හරි නේද කාටවත් අර දෙන්නේ නැහැ නේද එතකොට 216යි 416යි එකතු කරාට පස්සේ උත්තරේ කියන 632යි වගන්ති ලියන්න කියලා කියන්නේ නැහැ පුතේ වගන්ති ලියන්න කියලා කිව්වොත් විතරක් වගන්ති ලියනවා නැත්නම් අපි වගන්ති ලියන්නේ නැහැ අනවශ්‍ය තැන් වලට වගන්ති ලියන්න එපා අපිට වැඩක් නැහැ නේ මේක නිසා අපිට උවමනා තැන්ට විතරක් වගන්ති ලියලා පිළිවෙලට ගන්නවා එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ කතාව පැහැදිලිද එහෙනම් 216යි 416යි එකතු වෙනවා උත්තරේ කියන 632 දෙක ලස්සන හරි ගැස්සලා ගන්න පුතේ උන්චි වෙලාවක් දෙන්න හුදේ ගැටලුවක් කමවටනක් තියෙනවා නම් අහන්න ඔකේ හුදේ සර් චුරකින් බෝ ඔව් 415 වෙනි ගොඩක් ඉන්න චුරකින් ඔව් 415 වෙනි චුරක් ඉන්න
එතකොට උත්තරේ මෙහෙමයි 6යි 5යි 11යි 11න් 1 මෙන්න මේක මෙතෙන්ට අරන් ගියා එතකොට 1යි මේකයි 2යි මේකයි 3යි 4යි 2යි 6යි හරි පුතේ පුංචි වෙනසක් උනේ එතකොට උත්තර එනවා කියද්ද 631යි පුතා හොඳයි මෙතන 416 සර් ලියලා තිබුණා එනවා පුතාගේ අච්චු පුතේ තියෙන 415 එහෙනම් මෙතෙන්ට දාගන්න ඕනේ ඔව් 631යි 631යි දැන් හරි නේද හොඳයි යාළුවා ඈ පුතාගේ දැක්කනේ ඔව් 416 ඔකේ මේසේ මම ඔය පුනරීක්ෂණ අභ්‍යාසයේ පටන් ගන්න දවසේ ආවේ නැහැ. ඒකේ මම රෙකෝඩින් එක බලන්න බැරි වුණා. ඔව්. ඒකට මාතෘකාවක් තියෙනවද? නෑ පුතේ. ඒකට මාතෘකාවක් දාලා නෑ. අපි පුතේ ඩේට් එක බලන්නකො. ඒ ඩේට් එකට රෙකෝඩින් එක බලන්නකො. එතකොට හරි. නැත්නම් අපි පුනරීක්ෂණ අභ්‍යාසය කියලා තමයි පටන් ගත්තේ. ඒ පුනරීක්ෂණ අභ්‍යාසය අපි කතා කරපු තැන රෙකෝඩින් එක පුතා අනිවාර්යෙන් බලන්න. නැත්තම් පුතාට මැද ඉඳලා යනකොට කුංචි ගැටලු ටිකක් එනවා. ඒ නිසා රෙකෝඩ් එක බලලා ඒක පිළිවෙලට කරගන්න. එතකොට හරි හොඳේ. හා සර් දැන් මම මාතෘකාවක් ලියන්න ඕනේ නැද්ද? දැන් මාතෘකාවක් ලියන්න එපා පුතා. දැන් අංක 6 කියලා දාලා පිළිවෙලට ඉස්සරහට යන්න. මාතෘකාව ලියන්න කිව්වොත් දැන් පුතාට තන ගැටලුවක් එනවා. ප්‍රශ්න අංක 6 කියලා දාලා ඉස්සරහට යන්න. එතකොට හරි. මේ පුම්මික්ෂණ අභ්‍යාස ඔක්කොම ගණන් ටික හැදෙන්න ඕනේ කුංචි වෙලාවක් ගත වෙනවා. නමුත් අපි ඒක කරන්න ඕනේ පුතේ. අංක 2කට යන්න. මේ අංක දෙක. අංක දෙක මෙහෙම කියනවා මාළක මුද්දර 450යි. තාත්තා මට තව මුද්දර 385ක් දුන්නේය. දැන් මාළක ඇටි මුළු මුද්දර ගාන මුළු ගාන හනවා නම් අනිවාර්යෙන් මොකද කරන්න ඕන අපි එකතු කරන්න ඕනේ. එහෙනම් පුතේ මාළඟ තියෙනවා මුද්දර 450ක්. තාත්තා දුන්නා මට මුද්දර 365ක්. දැන් මේ දෙකම අපි එකට එකතු කරගන්නවා අනිවාර්යෙන් පුතාලා එකතු කිරීමේ ලකුණ දාලා බොහොම පිළිවෙලේ වහරි ගස්සලා ගන්න ඕනේ මම හිතන්නේ දැන් ඉතින් මේවර අපේ වචනෙන් කිව්වොත් කජු කනවා වගේ නේද කාටවත් මේ සංඛ්‍යා දෙක ඉතුරුන්න බැරි කමක් නැහැ පුතේ හරි ලේසියිනේ ඒ නිසා අපි හොඳට කල්පනාවෙන් මේ වැඩේ කරමු එතකොට හරි 0.5යි එකතු කරගන්නවා උත්තරේ 5යි 6යි 5යි 11යි 11 වුණාට අපි එක ලියනවා මේක අපි මෙතෙන්ට ගේනවා 4යි 1යි 5යි 5යි 3යි උත්තරේ කීයද 8යි අන්න උත්තරේ කීයක් ආවද 815ක් ආවා පුතා ලියා ගන්නවා මෙතනින් ස්ටාර් මාක් එකක් දාලා මුළු මුද්දර ගණන මුළු මුද්දර ගණන කීයද 815යි මුළු මුද්දර ගණන කීයද 815යි මෙන්න මේ උත්තරේ තමයි අපි මෙතනින් ලස්සනට ලියලා තියන්නේ මම හිතන්නේ හැමෝටම 450යි 385යි වගේ සංඛ්‍යා එකතු කරන්න පුළුවන් වෙයි ගැටලුවක් නැතු. ඒ නිසා මහන්සි වෙන්න, වැඩේ කරන්න, උනන්දු වෙන්න ගණිතේ පන්ති වලට කෙරුතේ බොහෝම පිළිවෙලට යනවා. එක සතියක් හෝ දෙකක් මම මතකේ පුතලගේ පන්ති කරන්න බැරුනේ. ඒත් හැබැයි සර පුතලගේ පළවෙනි මාර්ය ටික මේ විදිහට අවසන් කරලා තියෙනවා. සමුද්‍ර වැඩවලුත් ඊට පස්සේ ප්‍රශ්න පත්‍රත් අපි කතා කරනවා අලුත් පන්තියට ගියාට පස්සේ සමුද්‍ර මහන්සි වෙලා පුතලා උනන්දු වෙ වැඩේ කරන්න. බැයි පුතේ. ඔව් සර්. හොඳයි හරි දැන් හැමෝම හරි නේද හරි ඔනසර 7 වෙනි ගානට යනවා හරිද 7 වෙනි ගානේ ඔයාලට කියන්නේ සෙන්ටිමීටර් වලින් ලියන්න කියලා කියන්නේ සර් ඒකත් ලියන්නේ කොහොමද කියලා කියලා දෙන්න හොඳට බලා ගන්න තනියම හදන්න යන්න එපා හරිද ඔන්න මම බෝඩ් එක මැකුවා
Sir. Okay, Rude. මට කටුනා දෙවනි ගාන මොකද්ද? දෙවනි ගාන තිබුණේ බලාගන්න 450යි 365යි කියන සංඛ්‍යා දෙක මේක එකතු කරන්න තිබුණේ පුතේ. ඔන්න මම ආයෙ දෙවනි ගාන දැම්මා හොඳේ. රයිට්. හරි. මේක මෙහෙමයි. හොඳට බලාගන්න පුතාලා. හතේක මෙහෙම කියනවා 1 මීටර් වාට කියන්නේ සෙන්ටිමීටර් වලින් දක්වන්න කියලා කියයි. ඔයාලා කරන්නේ මෙහෙමයි. සර් කියලා දෙනම් බොහොම පිළිවෙල. 1 මීටර් කියලා දාලා සමාන ලකුණ දාගන්න. උතේ මීටර් එකකට ඔයාලා දන්නවා මීටර් එකක් කියන්නේ දිග අඩි රූල. දිග අඩි රූල මීටර් එකක් කියලා කියයි. ඒකේ සෙන්ටිමීටර් ගණන් කළොත් මම පුතාලට මේ පාඩමේදී කියලා දුනා කීයක් තියෙනවද සෙන්ටිමීටර්? දිග අඩි රූලේ 10යි. 100ක්. 100ක් තියෙනවා. 1000ක්. නෑ පුතේ. ඔව් දිග අඩි රූලේ 100ක් තියෙනවා. සෙන්ටිමීටර් 100ක් තියෙනවා. 100ක්. ඔව් පුතේ එහෙනම් අපි ඔව් මෙන්න මේ එක ගුණ කරගන්නවා 100යි සෙන්ටිමීටර් වලින්. හදිසියවත් යාළුවෙක් ඇහුවොත් ඒ සෙන්ටිමීටර් 100ක් ගුණ කරන්නේ කියලා. ඔයාලා කියනවා මීටර් එකකට සෙන්ටිමීටර් කීයක් තියෙනවද? 100ක් තියෙනවා. දැන් එතකොට මේකේ උත්තරේ ගන්න පුළුවන් 1 100ක් ගුණ කළාම 100මනේ. එහෙනම් සෙන්ටිමීටර් කීයක් වෙනවද? 100ක් වෙනවා. එහෙනම් පුතේ මීටර් එකක් කියලා කියන්නේ සෙන්ටිමීටර් කීයක්ද? 100ක්. එහෙනම් මීටර් එකක් කියලා කියන්නේ සෙන්ටිමීටර් කීයක්ද? 100ක්. වැඩේ ලේසියනේ. ගැටලුවක් නැහැනේ. ඔන්න හදා ගන්නා විදිහ. මෙන්න දෙවනි ගා. හතරයි මීටර්. එහෙනම් මෙතන හතර ලියලා ගුණ කරගන්නවා 100. පුතාලා දන්නවා 100වා හතරක්. 100වා හතරක් කීයක් වෙනවද? 400ක් වෙනවා. අන්න හරියට ඒ මොනවද? සෙන්ටිමීටර්. මීටර් 4ක් කියලා කියන්නේ සෙන්ටිමීටර් කීයක්ද? 400ක්. හරිද? රයිට්. 3. 6යි මීටර්. හදාගන්න වෙලා දෙන්නම් කලබල වෙන්න එපා. 6 ගුණ කරගන්නවා 100යි සෙන්ටිමීටර් වලින්. එතකොට 6 100න් ගුණ කළාම 600ක් වෙනවා. මොනවද? සෙන්ටිමීටර්. එතකොට බලන්නකෝ මීටර් එකක් නම් සෙන්ටිමීටර් 100යි. හතරක් නම් 400යි. හයක් නම් කීයද? 600යි. ඉතුරුව හදන්න ඕනේ වෙනස් ආකාරයකට. ඒව මම පුතාලට වෙනස් ආකාරයකට හදාගන්න විදිය කියලා දෙන්නම්. එතකම් පුතාලා පළවෙනි ගානයි දෙවෙනි ගානයි තුන්වෙනි ගානයි කියන ගණන් තුන හදාගන්න. තේරුණාද? ඉතුරුව තනියම කරන්න යන්න එපා. ඒවැයි ගැටලු තියෙනවා. සරේවා කියලා දෙකම් පුතාලා පළවෙනි ගාන දෙවෙනි ගාන තුන්වෙනි ගාන ලස්සන හදාගන්න. හරි සර්. ගයි. හරි සර්. ගයි පුතේ. සර් කට්ටිය මයික් ඔන් කරගෙන. ඔව් මයික් ඕෆ් කරන්න උත්තර දෙනා විතරක් ඔන් කරන්න. සෙලි එලිවරයි. නයි. සෙයි සෙන්දිලි එලිවර. නයි පුතේ හොඳයි. එලිවරයි. හොඳයි. තනියම හදන්න දෙන්නම්. සෙයි කරලා ඉවරයි. නයි පුතේ. හරි. ඔන්න මම පුතාලගේ හතරවෙනි ගානට යනවා. බෝඩ් එක මකන්නද? හැමෝම හරිද? හරි සර්.
හතරවෙනි ගාන මෙහෙමයි තියෙන්නේ. අටයි මීටර් හැටයි සීයේ. ඔන්න ඔහොමද තියෙන්නේ. ඉස්සෙල්ලා ගානට වඩා වෙනස්. ඔයාලා මේ වගේ ගානක් මෙහෙමයි හදන්න ඕන. දැන් පුතාලා දන්නවනේ. මීටර් එකක් නම් සෙන්ටිමීටර් 100යි. දෙකක් නම් 200යි. තුනක් නම් 300යි. හතරක් නම් 400යි. පහක් නම් 500යි. හයක් නම් 600යි. හතක් නම් 800ක් වෙනවා. අටක් නම් කීයක් වෙනවද? 800ක් වෙනවා. හොඳට බලා ගන්න. 800 මොනවද? සෙන්ටිමීටර්. එකතු කිරීමේ ලකුණක් දැම්. මෙතන පුතාලගේ තියෙනවා කීයක්ද? 60යි සෙන්ටිමීටර්. මීටර 8ක් කියලා කියන්නේ 800යි සෙන්ටිමීටර්. මෙතන 60ක් කියලා කියන්නේ 60යි සෙන්ටිමීටර්. දැන් පුතාලා මේ දෙක මේකට එකතු කරගන්න. එතකොට 800ට 60ක් එකතු වෙනවා. දැන් පුළුවන් නේ ගන්න. 860යි මොනවද? සෙන්ටිමීටර්. ඔන්න සෙන්ටිමීටර් කරගත්තා. දේසීනේ 8ක් කියලා කියන්නේ 800යි 60ක් කියලා කියන්නේ 60යි 800යි 60යි එකතු වෙනවා උත්තරේ කීයද? 860. හරි දේසීනේ. උදේ ඔය සර් කියලා දුන්න විදිය නම් ඔයාලා හදන්න. එතකොට ඔයාට ඕක වරදින්නේ නැහැ. නැත්තම් ඕක ගැටලු ගොඩක් වෙනවා. ඔයාලා වෙන වෙන ක්‍රම වලට හදන්න ගියොත් ඕක ගැටලු ගොඩක් වෙනවා. සර් කියලා දුන්න විදියටම පිළිවෙලට ලස්සනට හදා. තේරුණාද? right. ඒක කරලා ඉවරයි. පස්වෙනි ගාන කියලා දෙනකන් ඉන්න. සර් එක කියලා දුන්නම මට අනිත් ටික පුළුවන්. පුළුවන් නේද? ඔව් අමාරු නෑ පුතේ ඈ. පස්වෙනි ගාන. සර් ඔක අපි නේද සර් කරන්න තියෙන්නේ? සර් කියලා දෙන්නම් පුතේ එකක්. සර් කියලා දෙන්නම් ඈ. ඒක මම කියලා දෙන්න චුට්ටක් ඉන්න නැත්නම් මම වරද බලන්න ඉතයි ඈ. right hi ඔන්න අන්තිම ගාන මේවා ලේසි දැන් 9ක් කියලා කියන්නේ අපි දන්නවා 900යි 900යි මොනවද සෙන්ටිමීටර එකතු කිරීම මෙතන තියෙනවා කීයක්ද 50යි සෙන්ටිමීටර දැන් පුතාලා දන්නවා 900යි 50යි එකතු වෙනවා 900යි 50යි එකතු වෙනවා 900යි 50යි කීයද 950යි මොනවද සෙන්ටිමීටර ඔන්න හදා ගන්නා විදිහ නමයක් කියලා කියන්නේ 900යි මේ 50 මෙතෙන්ට ගෙනාවා 900යි 50යි කියලා 950යි මොනවද සෙන්ටිමීටර ඔන්න හදා ගන්නා විදිය. ඉතින් බලන්නකෝ ඔය විදියට කියලා දෙනවා නම් පුතාලට ඔව් හදන්න අමාරු තරම් නෑනේ පුතේ ගැටලුවක් නෑනේ ඕනෙ කෙනෙකුට බොහොම පිළිවෙලට ලස්සනට අවබෝධ කරගන්න. ඔයක නිසා මේ මම හදපු විදියට හතරවෙනි ගාන පස්වෙනි ගාන මම හදපු විදිහට පුතාල හදා ගන්න. එතකොට පුතාලට අමාරු දෙයක් වෙන්නේ නැහැ. හතරවෙනි ගානයි පස්වෙනි ගාන. හොඳට පැහැදිලිව ලස්සනට හදා ගන්න. හොඳේ. හරි සර්. ඉස්සෙන් කරලා ඉවරයි. ඔව් හොඳයි. වරාහ. හොඳයි. හරි ඉවරයි සර්. හොඳයි. එතෙන්දි හරි සර් හරි පුතේ හරි හැමෝම හරිනේ තව හදන කවුරුත් නැ නේද නෑ හරි ඔන්න මම් පුතේ 8 වෙනි ගානට යනවා හරිද 8 වෙනි ගාන චොඩක් වෙනස් ගානක් ඈ හොඳට බලා ගන්න මෙන්න 8 වෙනි ගාන කොම්බිනේෂන් අභ්‍යාසයක් කතා කරලා දවසේ වැඩේ කොට නේද රයිට් මෙන්න 8 පුතාගේ මෙහෙමයි කියන්නේ ඉස්සරහ ගන්නකෝ පුතාලට කියනවා දීලා තියෙන්නේ සෙන්ටිමීටර් වලින්. හරිද? ඔයාලට කියන්නේ මීටර් හා සෙන්ටිමීටර් වලින් ලියන්න කියලා කියන්නේ. දීලා තියෙන්නේ සෙන්ටිමීටර් වලින් ඔයාලට ලියන්න කියලා කියන්නේ මීටර් හා සෙන්ටිමීටර් වලින්. එකක් කියන එකක් ලියන හැටි කියලා දෙන්න ඉස්සෙල්ලා. හමුදර බලා ගන්නකෝ.
දෙසීයයි සෙන්ටිමීටර්. හරිද? දෙසීයයි සෙන්ටිමීටර්. එතකොට මේක හදන්නේ මෙහෙමයි. හොඳට පුතා අහගන්න. අග තියෙන ඉලක්කම් දෙක. මේක හොඳට අහගන්න ලේස් විදියක් මේ කියලා තියෙන්නේ. අග තියෙන ඉලක්කම් දෙක අපි ගන්නවා සෙන්ටිමීටර් වල. ඔන්න අග තියෙන ඉලක්කම් දෙක බිංදු දෙකනේ මේකේ. ඔන්න සෙන්ටිමීටර් වල ගන්න. මුලින් තියෙන දෙක ගන්නවා මීටර් වලට. ඔන්න මීටර් වලට ගත්තා. එතකොට මේ තියෙන්නේ සෙන්ටිමීටර් හා මීටර් වලින් ලියනකොට මීටර් දෙකයි සෙන්ටිමීටර් මේ ගානේ නැහැ. ඔන්න මීටර් හා සෙන්ටිමීටර් ලියමු. ඔබගේ මොකද්ද රහස? මොකද්ද රහස? අග තියෙන ඉලක්කම් දෙක ගන්න සෙන්ටිමීටර් වලට මුල තියෙන ඉලක්කම් ටික ගන්න නැත්නම් මුල තියෙන ඉලක්කම ගන්න පුතාලගේ මීටර් වලට ඔච්ච. ඔව් මෙන්න දෙවනි ගාන. ඔව් මෙන්න බලන්න කොහොමද බලා ගන්න. මටත් මේ. මටත්. ඔව් මේ 334 සෙන්ටිමීටර්. අග තියෙන ඉලක්කම් දෙක ගන්න සෙන්ටිමීටර් වලට 34. මුල තියෙන ඉලක්කම ගන්න මීටර් වලට 3යි මොනවද? මීටර්. ඔච්චරනේ. දැන් ඔය අමාරු නෑනේ පුතේ ලේසියිනේ අග තියෙන ඉලක්කම් දෙක මී සෙන්ටිමීටර වලට ගත්තා මුල තියෙන ඉලක්කම් දෙක මුල තියෙන ඉලක්කම් දෙක හරි එක හරි 30 හරි උදාලා මීටර වලට ගත්තා හරි ලේසි තුන බලන්න කොනිකමට මෙන්න බලන්නකො 550යි සෙන්ටිමීටර අග තියෙන ඉලක්කම් දෙක 50නේ අන්න 50 ගත්තා සෙන්ටිමීටර වල 50 සෙන්ටිමීටර මුල තියෙන්නේ 5 පහ ගත්තා මොනවද? ඔව් මීටර් වලට ඔච්චර. බලන්න කොච්චර ලේසිද කියන්නේ. දැන් ඊටු ගණන් දෙකක් පුතාලට පුළුවන් නේ ගැටලුවක් නෑ. සර් කියලා දුන්නා නැතත් පුතාලට ඊළඟ ගණන් දෙක පුළුවන්. ඔන්න ඔහොම වැඩි යන්න ඕනේ. එන්න. දැන් හරි නේද පුතේ? අහදා ගන්න ඔය තුන ඉස්සෙල්ලා. 1 2 3 ගන්න. හරි සර්. 4යි 5යි සර් කියලා දෙන්න. ඔව් 4යි 5යි සර් කියලා දෙන්න. කවුද මයික් කියන්නේ මයික් ඕකර් ගන්න මයික් ඕල් මයික් ඕකර් කරයි වරයි ඇස ඔව් ඔයාලා ප්‍රශ්නයක්වත් අහන්න විදිහක් නැහැ නේ මයික් ඕම් බලු ඒකයි මම ඔබ තියන්නේ එහෙම දෙයි හරි හතර වෙනි ගානට යන්නම් 795 ලේසියනේ අග තියෙන ඉලක්කම් දෙක සෙන්ටිමීටර් මොනවද 95 මුල තියෙන ඉලක්කම 7 එක මොනවද මීටර්? හරණ ගැටලුවක් නැහැනේ. කාටවත් අර දෙන්නේ නැහැනේ. සම්මයි වැඩි. අන්තිම ගාන පස්වෙනි. පස්වෙනි ගාන පුතාලගේ තියෙන්නේ 902 සෙන්ටිමීටර. 902 සෙන්ටිමීටර. එතකොට 0.2 සෙන්ටිමීටර ගන්න. 0.2 සෙන්ටිමීටර. මුලින් තියෙනවා 9 මොනවද? මීටර් වලට ගන්න. හරිනේ. දැන් බලන්නකෝ කවුරු හරි වැඩිනු කෙනෙක් ඉන්නවද හැම කෙනාගේම හරි පුතේ ඔය වගේ ලේසි ක්‍රමයක් ඔයාලා කලින් දන්නේ නැතුව එහෙමත් අග තියෙන ඉලක්කම් දෙක සෙන්ටිමීටර වලට ගන්නවා මුල තියෙන ඉලක්කම් එක හරි දෙක හරි මේ හැම එකම නම් මුල තියෙන ඉලක්කම් එකයි මුල තියෙන ඉලක්කම් එක අපි ඉලක්ක මොනවද අපි ගන්නෙ මීටර වලට ගන්න ඔන්න ඔය විදිහට පුතාලට සෙන්ටිමීටර් සහ මීටර් වලින් ලියන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැතුව ඔන්න බලන්න අමාරුයි කියන ගාන ඕනෙක උඩ පැහැදිලි වෙන විදිහට සර් කතා කළා. එහෙනම් ආදරයි ඔන්න 8 වෙනි ගාන හරි. පැහැදිලි කාටවත් ගැටලුවක් නැහැ නේ. හදාගන්න පුතාල ලස්ස. සර් සම්දි අදලා ඉවරයි. හොඳයි පුතේ. කරලා ඉවරයි. හොඳයි. කාටගේ මයික් ඔන් ඔව් මයික් ඕෆ් කරගන්න පුතේ මම ඕෆ් කළේ ඔයාලට ප්‍රශ්නයක්වත් අහන්න බෑ කරදර වෙනවා එකයි ඈ වැඩයි හරි ආ දැන් ඔන්න මේ වැඩේ මේ වැඩේ නම් මොනවද දැන් බෝඩ් එකෙන් අයින් කරනවා කැමරාව ඔව් මේ වැඩේ මොකද කරුවා අ තමයිද අහදා ගන්න පුතේ ඉස්සෙල්ලා අහදා ගන්න අහදා ගන්න ඉස්සෙ කරලා ඉවරයි හදායි
හරි පුතා හදාගන්න පුතා හදාගන්න මාරි හදාගන්න මාරි ඉස්සෙල්ල මයික් ඔෆ් කරගන්න පුතේ නැත්නම් මම ඔෆ් කළොත් ඔයාලට කරදරයි ඈ දැන් හරිනේ දැන් මොකද සර් කරලා ඉවරයි හරි දැන් හරිනේ හරි මම කරාට සර් उत्तर मेनमेटी से मैं खोटू कराना उन्होंने ठीक है बालू हाँ कि ना हरी ले गया ही ठीक उत्तर उत्तर हरियाणा කරලා ඉවරයි සර්
හරි ඔන්න බලමු දැන් උත්තර ටික සර් බෝඩ් එකේ හදන්නේ නැහැ සර් මෙතනම උත්තර ටික හදනවා පුතාලාගේ බලමු මේකේ උත්තරය ඈ හරි බලමු හරි එතකොට මට කියන්න මේ ගානේ උත්තරේ උත්තරේ යොමුලි පුතාහගෙනනේ යොමුලි ඔව් සර් ආරයි පුතා මට කියන්න පළවෙනි ගානේ උත්තරේ කීයද කියලා 34යි 34යි ඔන්න සර් උත්තරේ දානවා හොමින්ද 34යි රයිට් දැන් මේ උත්තරේ හැමෝටම ආවද उत्तरे සවින්දියා සස්සරණි ඔව් සර් අපිට උත්තරේ කියන්න බලන්න 43 හොඳයි එතකොට කවුද සවින්දියාගේ උත්තරේ හරි සවින්දියා හරියටම කිව්වා උත්තරේ කීයද 43යි හොඳයි අනිත් යාළුවෝ හැම එකනාගේම සර් හිතනවා හරි ඇති කවුරුත් වරද්දන්න බෑ හරිදරයි ඊළඟට මේ උත්තරේ මට කියන්නේ කවුද දන්නවද? තරුෂි උදාහගෙන දෙන්නේ. තරුෂි 42. කියද පුතේ 42 බලමු. 42. ඔව්. ඔව් පුතේ තරුෂිගේ උත්තරේ හරි තරුෂි හොඳයි. 6න් 4 2යි 7න් 3 කියද 4යි හොඳයි තරුෂි හොඳයි. ඊළඟට මේ උත්තරේ මට කියන්නේ මං කියන කෙනා කියන්නේ ඈ අමන් ආමන්දි නේද ආමන්දි උදාහරණ දෙන්නේ ඔව් සර් ඔබලා උත්තරේ කියන්නේ කොහොමද 20යි 20යි ඔව් හරි හොඳයි ආමන්දිත් හොඳයි ඔබලා උත්තරේ කියද 20යි අනිත් අයත් හරියටම හරි ගස්සලා ඇති මම කීප දෙනෙක්ගෙන් අහන්නේ බලන්න යාලා වරද්ද දන්නේ නැනේ කවුරුත් ඊළඟට සදිසි උදාහරණ දෙන්නේ සදිසි ඔව් සර් ආරයි පුතා උත්තරේ කියන්න බලන්න 33යි 33යි ඔව් අනිතාගේ උත්තරේ හරියටි උත්තරේ එන්නේ කියලා 33යි ඔන්න දැන් බලන්න තවතාවක් පුතාගේ පළවෙනි ගානට 34 ආවා දෙවෙනි ගානට 43 ආවා තුන්වෙනි ගානට 42 ආවා හතරවෙනි ගානට 20 ආවා ඊළඟ ගානට කියලා 33 ආවා දැන් කවුරුත් වරද්දුවේ නැහැ සර්වේ තනින් තනින් ඇහුවේ ඇත්තටම සර් දන්නේ නැහැ පුතා ලාවා හදලා තිනවා නැද්ද කියලා හැබැයි මම තනින් තනින් ඇහුවේ පුතා හැම කෙනාම හරියටම උත්තරේ දුන්නා කාටවත් ගැටුවක් වෙන්නේ නැහැ දැන් හරි නේද වැඩේ ඔන්න එතකොට අපි අතර ගණන් කීයක් ඇදුවද පහක් ඇදුවා හැමෝම ගැටුවක් නැතුව හොඳටම උත්තර ටික කිව්වා කවුරුත් වරද්දුවේ නැහැ මම කිව්වේ එක්කෙනෙක් හරි වරදී කියලා කවුරුත් වරද්දුවේ නැහැ ඔන්න එතකොට ඒ මොනසේ පුතාලාගේ දැන් හරි ඔන්න මම අයින් කරනවා හොඳේ හරි ඊළඟට අපි යනවා පුතාලාගේ මෙන්න මේ ප්‍රශ්න හරි දේරා හොඳට බලා ගන්න පුතාලා මොකක්ද අහන්නේ කියලා කවුරුත් කලබලේ කරන්න එපා එනවා සර් කියලා නිකන් ඉන්න ගැටලු විසඳන්න කියලා කියන්නේ වගන්ති ලියන්න මුකුත් කියන්නේ නැහැ පුතාලා වගන්ති ලියන්න මුකුත් කියන්නේ නැහැ වගන්ති ලියන්න කිව්වොත් විතරයි වගන්ති ලියන්නේ බලමු ගැටලු විසඳන්නේ කොහොමද කියලා මාළඟ වෙරළු ගෙඩි 78ක් තිබුණි ඉන් වෙරළු ගෙඩි 35ක් යාළුවාට දුන්නේ නම් මාළඟ ඉතුරු වෙන වෙරළු ගෙඩි ගණන කීයද ඔයාලා එකතු කරන්නද අඩු කරන්නද තියෙන්නේ කියලා හොඳට හිතලා ඊපස් උත්තරේ ගන්නයි තියෙන්නේ ඒක මම හරි ගස්සන හැටි කියලා දෙන්නම් හොඳට බලා ගන්න වෙන බෝඩ් එකේ යනවා සර් හොඳට බලා ගන්න හරි එතකොට 10 එක කියලා දැම්මවල එහෙමයි කරන්නේ 10 එක මාළඟ කීයක් තිබ්බද වෙරළු ගෙඩි 78යි 78ක් තිබ්බා යානුවාට කීයක් දුන්නද 35ක් දුන්නා ඉතින් දුන්නා කියලා කියන්නේ අඩු කරනවනේ ඔන්න අඩු කරලා
උත්තරේ ගන්නවා කීයද කියලා ඔච්චර 78න් කියාද අඩු කර ගන්න ඕනේ 35ක්. ඉතින් මේක අඩු කරන්න බැරි කෙනෙක් දැන් අපේ පන්ති ඉන්නවද කියන්නකෝ මට. හැමෝටම පුළුවන් උදේ මේක අඩු කරන්න මේ 8න් 5ක් අඩු කර ගන්නවා 3යි 7න් 3ක් අඩු කර ගන්නවා කීයද 4. දැන් මාළඟ වෙල්ලෝගෙඩි කීයක් තියෙනවද 43ක් තියෙන. එහෙනම් පුතාලා මෙතෙන් ගන්නවා ස්ටා මාක්යක් දාලා ඉතිරි වෙරළු ගෙඩි ගන්න. වෙරළු ඉතුරු වෙරළු ගෙඩි ගන්න. සමානයි කීයද 43යි. ඔන්නෝම උත්තරයක් ලියන්න පුළුවන් නම් ඔයාලා ගොඩාක් හොඳයි. මේ ඉරි අඳින්න අලිරුව තියන්න පුතේ. ඕනවට පාවට එහෙම කරන්න එපා ඉරි ඇඳලා පිළිවෙලට ගන්න. එතකොට ඉතිරි වෙරළු ගෙඩි ගන්න තම මාළඟ ඉතිරි වෙරළු ගෙඩි ගන්න කීයද? උතලගේ 43. ඔන්න ඔහොම හරි අස්සලා ගන්න ඕනේ. ආවට ගියාට ගන්න එපා. තේරුණාද රැ? හදා ගන්න අස්සලට පුතා. දැන් හරි. දැන් ගන්න දෙපන් කියලා ලිය කොහොමද කියලා. හොඳයි. හොඳයි වරයි සර්. ආ. කලබල වෙන්නේ නැහැ පාඩුවේ වැඩේ කරගෙන යනවා එච්චරයි. ආ සර්. වර ලයිව් රයිස. නැයි. වර ලයිව් රයිස. නැයි. ආ සර්. හරි. කොහොම හරි නේද පුතේ ආරයි. ඔන්න මම පුතලගේ දෙවනි ගානට යනවා. ඔන්න දෙවනි ගාන. හොඳට බලා ගන්නකෝ. නිපුණී ළඟ පොත්තම් 68ක් ඇත. ගයනී ළඟ පොත්තම් 45ක් ඇත. ගයනිට වඩා නිපුණී ළඟ ඇති පොත්තම් ගාන. උතර අපි කරන්නේ වැඩිපුර තියෙන කෙනාගෙන් අඩුව තියෙන කෙනා අඩු කර ගන්නවා නේද? උතර වැඩිපුර තියෙන කාලා නම් නිපුණී ළඟ. අන්න 68ක් තියෙන. 68. ඊට පස්සේ ගයනී ළඟ කීයක් තියෙනවද? 45ක් තියෙන. ඔන්න අඩු කිරීමේ ලකුණ දාලා පුතාලා අඩු කර ගන්නවා. අඩු කිරීමේ ලකුණ දාන්න ඕන. ලේසියනේ. 8න් 5ක් ගියාම 3යි. 6න් 4ක් ගියාම කීයද? 2යි. එහෙනම් පුතාලාගෙන් අහන්නේ වැඩිපුර පොත්තන් තිබුණේ කා ළඟද කියලා නේ අහන්නේ. එතකොට නිපුණි ළඟ තමයි වැඩිපුර තියෙන්නේ. මෙතනින් ගන්නවා තරුමාක් එකක් දාලා වැඩිපුර ඇති පොත්තම් ගණන. වැඩිපුර ඇති පොත්තම් ගණන සමාන ලකුණ දාලා කීයක් තියෙනවද? 23ක් තියෙනවා වැඩිපුර. වැඩිපුර ඇති පොත්තම් ගණන කීයද? 23ක්. එතකොට 68ක් තිබුණා කා ළඟද? නිපුණි ළඟ. ගණි ළඟ තිබුණේ 45යි. 68න් 45ක් අඩු කළා උත්තරේ 23යි. 68න් 45ක් අඩු කළාම උත්තරේ 23යි. එතන වැඩිපුර තියෙන පොත්තම් ගණන තමයි අපි ලියන්නේ කීයද? 23ක්. උතන මෙතන ලියා ගන්නවා වැඩිපුර ඇති බොත්තම් ගණන. වැඩිපුර ඇති බොත්තම් ගණන සමානයි කියද 23. ලස්සන හදාගන්න. ඉවරයි සර්. හොඳයි. ඉවරයි ඉවරයි සර්. ඔව් හොඳයි පුතේ හොඳයි. දැන් හැමෝම වැඩ කරනවා පේනවා. හොඳයි ඈ. පාඩපෙට්ටියක මිල රුපියල් 95යි මාළඟ රුපියල් 54ක් තියෙනවා. පාඩපෙට්ටිය මිලදී ගැනීමට තව කොපමණ මුදලක් මට අවශ්‍යද? ලේසියි නේද පුතේ? එතරම් ලොකු ගාණෙන් පොඩි ගාණ
අඩු කරගන්නවා 95 න් අඩු කරගන්නවා කියන්නේ 54 55 න් 54ක් අපි මොකද කරන්නේ අඩු කරගන්න මෙන්න අඩු කරගන්න අපි මගේ දරුවෝ හොඳට බලාගන්න 95 න් කීයද 54 5 න් 4ක් ගියාම 1යි 9න් 5ක් ගියාම උත්තරේ කියලා 4 එතකොට ඔයගින් අහන්නේ තව කොපමණ මුදලක් අවශ්‍යද කියලා අහන්නේ තව රුපියල් 41ක් ඕනේ වෙනවා එහෙනම් අපි ලියා ගන්නවා ස්ථා මාත්‍යයක් දාලා තව අවශ්‍ය මුදල සමානයි කීයද 41යි මේ 41 ලියනකොට රුපියල් කියලා ලියන්න රුපියල් කීයද 41යි මොකද අපි රුපියල් වගේ ඒවා අපි ලියන්න ඕනේ එහෙනම් තව අවශ්‍ය මුදල් රුපියල් කීයද 41 තව අවශ්‍ය මුදල් රුපියල් කීයද 41 තව අවශ්‍ය මුදල තව අවශ්‍ය සර් අකුරු තුට්ටක් පැහැදිලි නැහැ සර් කියන්නම් තව අවශ්‍ය මුදල තව අවශ්‍ය මුදල් සමානයි කියද රුපියල් 41 තව අවශ්‍ය මුදල් සමානයි රුපියල් කීයද 41 වැඩේ පැහැදිලි නේද කාටවත් ගැටලුවක් නැහැ නේද තව අවශ්‍ය මුදල් සමානයි රුපියල් කීයද 41 ඒකට රුපියල් කියලා ලියන්න ඕනේ රුපියල් 41 ලස්සන හදාගන්න ඉවරයි එසන්දි පොරවුතේ ආකාශය වෙනසනේ ඔව් පොරවුතේ ඉවරයි ඒක ලියන්නේ අමාරු දේවල් නෙවෙයිනේ මයික් ඔෆ් කරගන්න. හරි. දැන් හැමෝම හරි නේද? ආ. ඊළඟ මේ වැඩේ. ඔව්. ඊළඟ මේ වැඩේ. හොඳට බලා ගන්න. මේකත් ලේසි අමාරු නෑ. රටාව හඳුනාගෙන හිස්තැනට ගැලපෙන සංඛ්‍යා ලියන්න කියලා කියනවා. රයිට්. පුතාලා 11 අංක 1 කියලා දාලා ඉස්සලා මේ තියෙන විදිහටම මේක පුතාලා ඇඳ ගන්න ඕනේ. පුතාලගේ CR පොතේ ඇඳ ගන්න ඕනේ. එතකොට අඳිනකොට මේ එක පුංචි කොටුවට පුතාලගේ පුංචි කොටු හතරක් වගේ එන්න ලස්සනට ඇඳ ගන්න ඉස්සෙල්ලා CR පොතේ හොඳට ඉඩ තියෙනවා පුතේ. CR පොතේ හොඳට ඉඩ තියෙනවා අඳින්න. උත්තර දාන්න යන්න එපා කවුරු ඉස්සෙල්ලා ඇඳ ගන්න හැමෝම. උත්තර දාන්න යන්න එපා ඇඳ ගන්න හැමෝම. කවුරුත් උත්තර දාන්නේ නැහැ. උත්තර දාන්න එපා කවුරුත් ඇඳ ගන්න ඉස්සෙල්ලා. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි දහයක් තියෙනවා කොටු ඈ කොටු දහයක් තියෙන ඇඳ ගන්න හැමෝම අඩිරුල භාවිතා කරන්න අඳින්න සර් පළවෙනි එක විතරද? ඔව් පළවෙනි එක විතරයි පුතේ. අපි ඒක කරලා ඉතුරුලි කරමු ඈ. පළවෙනි එක විතරයි. ඔක්කොම අඳින්න එපා. ඉස්සෙල්ලා අපි පළවෙනි එක ඇඳලා ඉමුකෝ.
පුතලගේ පන්තිය හොඳයි මොකද දන්නවද අපි දැන් පුතලගේ ලොකු කොටසක් ඉවර කරලා තියෙන්නේ විදුලිය විසන් දුණාට අර එහෙම මෙහෙට අපිට ගැටලුවක් වුණ නැහැ තේරුණාද ඊට කලින් අපි බොහොම පිළිවෙල පන්තිය කරලා තියෙන නිසා පුතලගේ ලොකු කොටසක් ඉවර වෙලා තියෙන්නේ ඔයාලට ඒක වාසියක් තේරුණාද ඊළඟ වාරේ ඉස්කෝලේ යනකොට ඔයාලට ලොකු වාසියක් එයි උත්තර කල්පනාවෙන් හැමෝම බලන්න ඕන උත්තර ටික දාගන්නේ කොහොමද කියලා ඈ සර් එක බෝඩ් එකේ දාන්න යා පුතලාගේ ස්ක්‍රීන් එකේ මම උත්තර ටික දාන්නම් ලේසි හින්දා අපි බලමු උත්තර ටික හදාගන්නේ කොහොමද කියලා හුදේ හැමෝම හරිද තවන්දිලා ඉන්නවද ඉන්නවා සර් හොඳයි ඉන්නවා සර් පළවෙනික විතරයි පළවෙනික හරිද යම් ඕම හරි සර් හරි සර් හරි සර් ඔව් දැන් බලන්න මේ රටාව කොහොමද යන්නේ හයි ඔව් 19 ට කීයක් එකතුලාද 21 වෙලා තියෙන්නේ පළවෙනි සංඛ්‍යා රටාව හරි නේද කාගවත් අර දුක් කර දුන්නේ නැහැ නේද බලන්න කොහොමද උනේ කියලා 19 21 23 type of කරගන්න 25 27 29 31 33 35 37 ඔන්න කාගවත් වැරදුන්නේ නැහැ හරියටම හරි
ඔන්න සර් පුරවලා තියෙනවා පුතාල ලස්සන උත්තර ටික හදාගන්න ඕන තේරුණාද කාර්යවත් වර්ගීකරණය පිළිවෙල තියෙන්න ඕන ලස්සන හදාගන්න ඉස්සෙල්ලා මයික් ඕෆ් කරගන්න පුතේ තවත් ඕන් වෙලා කාලි හරි හස්සේ හස්සේ උත්තර දාන්න නැහැ කවුරු දෙවනි එකත් ඇඳ ගන්න ලස්සනට ඇඳගෙන ඉවරයි සර් ආ හොඳයි පහම ඇඳගත්තා මම පහම ඇඳගත්තා පහම ඇඳලා හැබැයි පරිස්සම උත්තර ටික දාන්න ඕනේ පුතේ ඈ වරද ගන්න නැතුව මම රූල් ටික විතරයි ඇඳේ ආ හරි පුතේ ඇඳ ගන්න පොඩු ටික ලස්සනට ඈ එතකොට ලේසි වාර उत्तर लिया पा कौन सर किराने का कौर उत्तर लिया ने बा ඇන්දලා ඉවරයි සර්. නෑ පුතේ, තමන් දිලා ඉන්නවද? සර් පහම ඇඳගත්තා. ආ හොඳයි පුතේ හොඳයි. ආ මෙන්න උත්තර ටික ගන්න විදිය සර් කියලා දෙනවා. හොඳට බලන්න හැමෝම. ආ සර් දෙවනි එක දන්නවා. බලන්න පුතේ ඔව්. හොඳට බලන්න. හැමෝම බලන්නකෝ. 64 ඉඳලා 74 වෙනකොට කීයක් වැඩි වෙලාද? 10ක්. 10ක්. 74 ඉඳලා 84 වෙනකොට කීයක් වැඩි වෙලාද? 10ක්. 10ක්. මෙනම් පුතේ වැඩි වෙන්නේ 10 10 නේ 84 ට 10 ක් විතරම කීයද 94 94යි හොඳයි 94 ට 10 ක් කීයද 104 104යි 104යි හොඳයි පුතේ 104යි 104 ට 10 ක් කීයද 104යි කීයද 104 104යි මේකේ මොකද වෙලා තියෙන්නේ
ඔව් 17 හොඳ අහගන්න ආවි චුට්ටක් 17 3ක් අඩු වුණාම 14 වෙලා 14ෙන් 3ක් අඩු වුණාම 11 වෙලා 11ෙන් 3ක් අඩු වුණාම කීයද 11ෙන් 3ක් අඩු වුණාම කීයද 9 හිස්වෙයි සර් මේ චුට්ටක් ලොකුවට දීලා දෙන්න ඉන්න හොඳේරයි හරි මේක මෙතන දැන් පුතාලගේ 17ෙන් 3ක් අඩු වෙලා 14 වෙලා 14ෙන් 3ක් අඩු වෙලා 11 වෙලා 11ෙන් 3ක් ගියාම කීයද 9යි 9යිද 8යි 8යි නේද පුතේ මේ 8 9 10 11 කියන දෙවි ඔව් 8යි නේද පුතේ 8යි ඊළඟට අටෙන් තුනක් ගියාම කීයද 5යි 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 ඔන්නද පහෙන් තුනක් ගියාම කීයද 2යි 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 පහෙන් තුනක් ගියාම කීයද 2යි එහෙනම් බලන්න කොමේ එහෙනම් පුතාගේ මෙතෙන්ට එනවා 2 මෙතෙන්ට එනවා 5 මෙතෙන්ට එනවා 7 8 8යි 3යි 11යි 11යි 3යි 14යි 14යි 3යි 17යි ඔන්න ආයේ මේ පැත්තට එනවා 17ට 3ක් එකතු වුනහම කීයද 20 3යි කීයද 23යි 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 හැමෝගෙම හරි නේද එතකොට බලන්න මුල ඉඳලායි හරිද කියලා 2, 5, 7, 8, 11, 14, 17, 20, 23 විසිහය විසිනමේ ඔන්න දැන් හැමෝගේම හරි කාටවත් ගැටලුවක් නැහැ. ඊළඟට මෙතෙන්ට යනවා. මයික් ඔෆ් කරගන්න. හරි පුතේ මේක චුට්ටක් බලමු. මොකද්ද වෙලා තියෙන්නේ? 58න් කීයක් අඩු වෙලාද 53 වෙලා තියෙන්නේ? 53න් කීයක් අඩු 58න් ඔව් කීයක් අඩු වෙනවා 53 වෙලා තියෙනවා 5ක් අඩු වෙලා 5ක් 53න් 5ක් අඩු වෙලා 48 වෙලා තියෙනවා 48න් 5ක් අඩු කරලා කියන්නකෝ මට ඉමිට්ස් ලියාගන්න 43යි ඔව් පුතාලා ලියලා හරි ගස්සලා කියන්න කමක් නැහැ කීයද 43යි 43යි43න් 5ක් ගියාම 38යි 38න් 5ක් ගියාම කීයද
මුද්‍ර බලා ගන්න පහ පහ වැඩි වෙලා යන්නේ මට කියන්න 58 නේ කියන්නේ එද පුතේ 63යි 63යි හොඳයි හැට තුනයි හැට පහ හැට හය හැට හත හැට අටයි හැට නමේ හැත්තෑව හැත්තෑක හැත්තෑක හැත්තෑ තුනයි හැත්තෑ තුන පහක් එකතු වෙනවා කීයද හැට අටයි හැට නමේ හැත්තෑව හැත්තෑක හැත්තෑ තුනයි හැත්තෑ තුන පහක් එකතු වෙනවා කීයද හැට අටයි හැට තුන හැට අට හැත්තෑ තුන හැත්තෑ අට ඔන්න සංඛ්‍යා ටික හරි එහෙනම් දැන් කාගවත් වරදින්න බෑ සර් බොහොම පිළිවෙලට පුතලා ඉලක්කම් ටික දාලා තියෙනවා හැමෝම ලස්සනට හරි ගස්සලා තියෙන්න ඕනේ බෝඩ් එකට උමනා දැන් මොන සර් බෝඩ් එකට යන්න බෑ හරි දැන් මේ සංඛ්‍යා ටික බෝඩ් එක පේන්නේ සර් කොහින්ද බෝඩ් එක ලියන්න නෑ මොකුත් බෝඩ් එකේ කිසිම දෙයක් ලියන්න නෑ පුතේ හරි මේක බලමු මොකද වෙලා තියෙන්නේ කියලා හොඳට අහගන්න පුතාලා පිටිපස්සට හදන්න තියෙනවා තමයි චොටක් අමාරු වෙන්නේ නේද පුතේ පිටිපස්සට තියෙන චොටක් අමාරු ඔව් හොඳට බලන්නකෝ 42 න් කීයක් අඩු වෙලාද 38 වෙලා තියෙන්නේ අහගන්න 42 න් කීයක් අඩු වෙලාද 38 වෙලා තියෙන්නේ තිහයි චුනා කිනම බෝඩ් එකට යන්න පොඩ්ඩක් ඉන්න අමුතරාගේ බෝඩ් එක හදන චුට්ටක් ඉන්න චුට්ටක් ඉන්න මම බෝඩ් එක හදන්නම් එක හරි වෙලේනේ වරන්න ගුනේ සර් පේන්නේ නැනේ ඉන්නේ තමයි පුතේ කරන්ට් එක ලයිට් කරන්ට් එක කපලා නැදීන්නේ චොඩක් ඉන්න මේ විනාඩියක් ඉන්න කොහොම ඈ සබදයක් කනේ මේක බලන්නකො
හරි අපි මේක කතා කරලා අවසන් කරමු ඔව් බලන්න පුතේ මේ අන්තිම එක මම අන්තිම එක බලන්න හැමෝම මම හිතන්නේ මාව දැන් පුතාලට පේනවා ඇති තියන් පස්සේ කිය දෙන්නේ තියන් පස්සේ කිය දෙන්නේ 26 ඔබගේ කිය දෙන්නේ 26 තියන් පස්සේ කියද 26 ඊට පස්සේ ඔව් මේක අපි කතා කරලා අවසන් කරමු ඔව් 22 ඔබගේ 26න් පස්සේ කීය දෙන්නේ 22 22 22න් පස්සේ කීය දෙන්නේ 18 ඔබගේ 22න් පස්සේ කීය දෙන්නේ 18 18න් පස්සේ කීය දෙන්නේ 14 නේද 18න් පස්සේ කීය දෙන්නේ 14 බලන්න චුට්ටක් දහහතරෙන් පස්සේ කීය දෙන්නේ 10 ඔබගේ 14න් පස්සේ කීය දෙන්නේ 10 අන්න බලා ගන්න දහයෙන් පස්සේ කීය දෙන්නේ 6 ඔව් කීය දෙන්නේ 6 හොඳයි වාර හරි හරි නේද පුතේ හරි ඔව් ඔව් චුට්ටක් අහගන්නකෝ ඔන්න දැන් අපි කුණික්ෂර අභ්‍යාසයේ 11 වෙනි ගාන දක්වා කොහොමද කරලා තියෙනවා හරිද දැන් මේ අද චුට්ටක් පන්ති අපිට පොඩි වෙලාවක් නේ මදි වුනේ ඒ වුණාට මම ඒ වෙලාව හරි සර් වෙන ටයිම් එකක් දාන්නම් ඔයාලට පන්තිේ සම්බන්ධ වෙන්න පුළුවන් හැම එක්කෙනාම හොඳට මහන්සිලා වුණා වැටි කරගෙන යන්න ඒ නිසා කවුරුත් මේ ගැටලු කරගන්න එපා ඉගෙන ගන්න කාලේ හොඳට මහන්සිලා ඉගෙන ගන්න පුතේ ප්‍රශ්නේයි නමුත් අපි හොඳට මහන්සිලා වැඩේ කරගෙන යන්න ඔයාලා දිනුම් මොකද අපි මම ඔයාලගේ අර ලයිට් යන්නේ නැති කාලේ පිළිවෙල පන්ති කරපු හින්දා අපි සෑහෙන තරගෙන් ඉන්නවා එහෙනම් අදට පන්ති නතර කරනවා ලමන සතිය අපි මේ වෙලාවටම ආයේ හම්බ වෙමු ඊට කලින් සර දවසක් හොයා ගන්න පුළුවන් වුණොත් මම දවසක් පුතාලගේ දාන්න හොඳට සැලකිලි ඉගෙන ගෲප් එකට දාලා මැසේජ් පිළිපද හොඳේ නැහැ හරි එහෙනම් වැඩි අවසන් කරනවා ආයිබෝන් ප්ලේ සිල් කරාට හොඳේ ආයිබෝන් ආයිබෝන් සර් ආයිබෝන් සර් I go once. Thank you, sir. Very nice, sir. Hey.